Sri Lanka Telecom PLC ප්‍රමුඛතා පදනම් මත ඉවත් කිරීමට හඳුනාගෙන ඇත. එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිහෝගත කිරීමෙන් සපයා ගන්න ලබන අරමුදල් වෙනත් අවස්ථාවන්හි ආයෝජනය කරමින් ප්‍රතිලාභ රටට ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ ප්‍රතිඵලයක් හැටියටද මේක ක්‍රියාත්මක කරන්නේ. ආර්ථික වශයෙන් දරුණු රෝගයකට මුහුණ දුන්නා. අපි අවශ්‍ය වෙලාවට දොස්තර මහත්මයා ළඟට ගියෙත් නැහැ. අපි පහු වෙලා ගියේ. ඒ නිසා අපිට බොන්න සිද්ධ වුණේ තිත්ත බෙහෙත්. හැබැයි අමාරු බෙහෙත් ටිකෙන් වැඩි ප්‍රමාණයක් දැන් අපි බීම ආරම්භ කරලා තියෙනවා. මේ අසාධ්‍ය ලෙඩෙන් ගොඩේන්න තව ටික කාලයක් අපිට මේ මාත්‍රුව පාවිච්චි කරන්න වේවි. හැබැයි අපි දකිනවා දැන් රෝගේ සුව වේගෙන එනවා. ඒ නිසා තමයි මේ රුපියල් ශක්තිමත් වෙන්නේ. රුපියල් ශක්තිමත් වෙච්ච නිසා ඩීසල් පෙට්‍රල් මිල අඩු වෙන්නේ. ඒ නිසා තමයි රුපියල් 1000කින් එකපාරට ගෑස් සිලින්ඩරේ මිල අඩු වෙන්නේ. ලෙඩා මරපු දොස්තරට බෙහෙත් කරන්න බලුවත් මේගොල්ල රටේ ජනතාව මැරුවා මරපු අයම බෙහෙත් කරන්න හදනවා පොඩ්ඩක් ඉන්න නියෝජ්‍යපතිව දාලයන් එපා මම ඔබතුමාගේ කතාවට අහගෙන හිටියා ඔබතුමාට උත්තර දෙන්න වෙන දාලයට මට දැනෙනවා ඔබතුමාගේ දුක මොකද ඔබතුමා මේ අරගලයත් එක්ක සූට් මහගෙන හිටියේ අමාත්‍ය ධූරයේ දිරුම් දෙන්න තව ටික දවසක් යනකොට ඔය පේලියේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඔයයි තව දෙන්නයි ඉතුරු වෙන්නේ අනිත් ඔක්කොම එනවා මේ පැත්තට ලයිස්තුවත් කියන්නම් ඕනනම් මම මේ පාර්ලිමේන්තුවට කියන්න කැමති අපේ පැත්තේ එක්කෙනෙක්වත් ඔහාට එන්නේ නැහැ කියලා කිරියල මන්ත්‍රීතුමා ඔබතුමා මේ පාර්ලිමේන්තුව අභියෝගයක් බාර ගන්නවද ඔය පැත්තෙන් එක්කෙනෙක් හරි මෙහාට આવොත් ඔය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලස්සනවා කියලා ඔන්න බාර පුළුවන් නම් ඔබතුමා බාර ගන්න මම බාර ගන්නවා නෑ එදා ඔබතුමා දන්නවා යන ලයිස්තුව දැන් බලන්නකෝ අපේ මිත්‍ර හර්ෂ මැතිතුමා අද මේක සුභවාදීව දකින්නවා අද මේ ආර්ථික නැඹුරුව පිළිබඳ එතුමා සුභවාදීව දකින්නවා අන්න මිනිස්සු කිසිම කඩවල බඩු මිල අඩු කරලා දීලා නෑ පරණ මිලම තමයි තාම තියෙන්නේ ඒ ප්‍රශ්නේ මේ රටේ හැමදාම තියෙනවා විශේෂයෙන් මේ උත්සව සමයේ කාලේ තමයි වැඩිපුර මේ බහඬු මිලවල මිල වැඩියෙන් අරගෙන ලාභ ලබන නිසා මම ඒකාබද්ධ වැඩපිළිවෙළක් හදනවා අනිද්දා ඉඳලා පාරිභෝගික අධිකාරියත් කිලුම් මිනුන් දෙපාර්තමේන්තුව රට පුරා දීප ව්‍යාර්ථව Thank you, Minister.